දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා ගංගකේ ජල මට්ටම මේවන පිට ඉහළ ගොස් තිබෙනවා. ගංගක පිටර කැලිමින් බද්දේකම අගලිය මාර්ගය තවමත් ජලයෙන් යටව පවතිනවා. අගලිය ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටව තිබුණේ මෙලෙසේ. දිවයිනේ පවතින අධික වැසි තත්ත්වය නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 4කට නිකුත් කළ නායාමයේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේකම, ඇල්පිටිය, නාගොඩ සහ යක්කලමුල්ල ප්‍රදේශවලට එලෙස නායාම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පරිශ්‍ර සංවිධානය පවසන්නේ. නායාමයේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ යටලමත්ත මගහේන්කන්ද ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටී තිබුණා. මේ නිසා නිවසට අලාභහනි සිදු වී තිබුණේ මෙලෙසේ. අදත් බස්නාහිර සබරකමුව මධ්‍යම නැගෙනහිර සහ ඌව පළාත්වලත් ගාල්ල මාතර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලටත් වැසි ලැබෙන බවයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් වලින් සහ අකුණුමකින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙසයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.